මාණිකාව ටෙලිනාට්‍ය ඇතුලේ බොහෝ දේවල් කතා කරන්න අපි ඔබට අවස්ථාව ලබා දීලා තියෙනවානේ. ඒ වගේම තමයි මේ පොත ඇතුලේ තියෙන තවත් චරිතයක් සහ පොත ඇතුලේ නිරූපණය කරපු බොහොම සියුම් තැන්වලදී අපේ හිත කිලිස්සුමකින් එහෙම නැත්නම් හරි අපූර්ව තැන්වලදී ඇයට කතා කරන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ. ඇය ගැන කතා කරනකොට මේ ටෙලිනාට්‍ය තුල ඇය ගුණධාරි. ඒ වගේම හැබැයි ඇය සාමාන්‍ය ජීවිතය තුල බොහෝ චරිත තුලින් ඔබට මුණ ගැහිලා තියෙනවා. මේ ජනප්‍රිය රංගන ශිල්පිනී වෝල්ගා කල්පනි. ගුණාදරීගේ චරිතය මේ විදිහට රඟපානකොට කොහොමද මේ සියල්ල වෙන්නේ? දෑසන්දයි. හැබැයි ලෝකේ දකින්න ඕනේ. දෑසන්ද වෙලා ලෝකේ දකින්න කාන්තාවක් ඕන තරම් ඉන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබේ චරිතය බොහොම වෙනස් චරිතයක්. අපි මතක් කරමු. ඇත්තරම මෙහෙමයි, ගුණාදරීට ඉස්සලා මම කරේ වෝල්ගා. මම ඉස්සලාම ගුණාදරීට ගොඩාක් ආදරේ කරා, ආදරේ කරනවා. සහ නිකන් මට හිතෙනවා මෙහෙම ඇත්තටම ඇස් පියා ගත්තාම අපිට සමහර දේවල් දැනෙනවා වැඩි. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අධ්‍යක්ෂකවරයා සහ පිටපත් රචකයා සහ කැමරා ශිල්පියා වගේම අපේ කණ්ඩායමේ හැමෝම වගේම මතක් කරන්න ඕනේ. මොකද මේ රංගන ශිල්පීන් ශිල්පිනියන් පවා මට නිතර කියනවා මේක මෙහෙම වෙයි නේද, මෙහෙම නේද, මෙහෙම නේද කියලා. ඉතින් ගොඩාක් දෙනෙක් උදව් උපකාර කරා ඇත්තටම. දැන් අපි හුඟක් දැකලා තියෙනවා ඔබ මේ ෆැන්ටසියත් එක්ක, එහෙම නැත්නම් මේ ජනප්‍රිය තලයේ මේ අපි ගත කරන කාලය තුල රංගපාන චරිතම තමයි අපි දැකලා තියෙන්නේ. හැබැයි ගැමි චරිතයකට පණ පොවන අවස්ථාවක් හරියාකාරව ප්‍රේක්ෂක හිතවඳුතුන්ට ලැබෙන්නේ මේ අත්දැකීම. ඒ නිසා ඔබට කොහොමද මේ අත්දැකීම දැනුනේ? මෙහෙම දැක්කද මම ශේෂ්ත්‍රයට ඇවිල්ලා වැඩ ගොඩක් කරපු කෙනෙක් නෙමෙයි, මම බොහොම ආදුනිකයෙක්. හැබැයි මගේ වාසනාවට මට විවිධ විවිධ චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. ඒ සමහර ඒවා ඇතුලේ ගැමි චරිත තිබ්බා, හැබැයි මෙහෙම ගැමි චරිතයක් තිබ්බේ නැහැ. ඒ නිසා මේ ගැමි චරිත සෑහෙන මට, මොකද අපිට අත්දැකීමක් නැහැනේ මේ කාලය ගැන. 1880 කියලා කියන්නේ අපිට කිසිම අත්දැකීමක් නැති කාලයක්. ඉතින් සෑහෙන දේවල් අපි අධ්‍යයනය කරා, ගොඩක් දේවල් අපි කතා බහ කරා ඇත්තටම. ඉතින් එහෙම තමයි කරගත්තේ. ඒ හැමදේමත් එක්ක මේ දැන් ඔබට ලැබිලා තියෙන චරිතය මේ විදිහට තියෙනකොට ප්‍රේක්ෂක හිතවතුන් ඔබ බොහොම ආදරෙන් වැළඳගනිවි කියලා හිතනවා. ඒ නිසා ප්‍රේක්ෂක හිතවතුන්ට ආරාධනා කරමු නරඹන්න කියලා, ටෙලිනාට්‍ය නරඹන්න, රස විඳින්න, ඔබේ චරිතයේ සාධාරණයේ පිළිබඳව දකින්න කියලා ආරාධනා කරමු. ඔව්, ඇත්තනම් සියලුම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් වෙනුවෙන් මම ආදරෙන් ආරාධනා කරනවා දෙසැම්බර් 18 වෙනිදා ඉඳන් මාණිකාවතත් එක්ක එකතු වෙලා ඉන්න අපි හැමෝගෙම මේ මහන්සිය විනිශ්චය කරන්න කියලා මම ඔබට ආදරෙන් ඉල්ලනවා. හොඳයි, ඒ ආදරණීය ඉල්ලීමත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා අපිත් එක්ක. බොහොම ස්තුතියි මේ එකතු වීමට. दिवि कर पिट तबा पर तेर नोदत आते गोर तर ससर कोई कोई वेंद दस आते तरमट महामेरुव भरती हदवते देयो बुदुन वितराई සනසීම හිතේ මානව ප්‍රේමයන්ගෙන් සුපෝෂිත ශතවර්ෂයක බලය ධනය හා සමාජ සංස්කෘතිය එකින් එක ගැටෙන අද්විතීය රූපාන්තරය උගුලන්නට බෑ